ශානිකා වනික්සේකර කියන්නේ මෙරට ප්‍රසංග වේදිකාවට නැතුව මැරි ගායන ශිල්පිනියක්. වයස අවුරුදු 6දී ප්‍රසංග වේදිකාවට ගොඩවැදුණු ශානිකා අද වෙන විට කලාවට අවතීර්ණ වී වසර 30ක් ගත වෙලා. එදා බේබි ශානිකා නමින් හැඳින්වූ ඇය අද තිදරු මවක ලෙස බොහොම කාර්යබහුල දිවියක් ගත කරන. ඉතින් ඇගෙනයි මේ කියන්නේ යන්නේ. කොහොමද ශානිකා, හොඳින් ඉන්නවා? අලුත් නිර්මාණ කළේ නැද්ද? පසුගිය දවස්වල අලුත් ගීත දෙකක් කළා, එකක් මීඩියා වලට අවුට් කළා. අනේ ගීතේ වැඩ තාම ඉවර නැහැ. ගීත ගායනයට අමතරව ගීත ලියවීමත් කරනවද? පසුගිය දවස්වල කළ අලුත් ගීත දෙකෙන් එක ගීතයක් ලියා සංගීතවත් කළේ මම. කලාවට ඇවිත් වසර 30ක් ගත වූ නිසයි මායාවක් දෝ ඔබ ආලේ කියන එම ගීතේ මා විසින්ම ලියා සංගීතවත් කළේ. කොහොමද ශානිකා දරුවන්ගේ වැඩත් එක්ක සංගීතය කරගෙන යන්නේ? ඒක නම් හොඳ ප්‍රශ්නයක්. ඒට පළමු ස්තුතිය මගේ මහත්තයා සජිත් දීේන්ද්‍රට පිරිනැමිය යුතුයි. ඒ වගේම මගේ අම්මත් මහත්තයාගේ අම්මත් අපිට සංදර්ශන වලට යන විට දරුවන් බලාගෙන සහයෝගය දක්වනවා. ඇතැම් අවස්ථාවල බලාගන්න කෙනෙක් නැත්තම් අපි දරුවෝ 3 දෙනාම වාහනේ දාගෙන ප්‍රසංග සඳහා යනවා. ඒ තරමටම කාර්යබහුල වෙලා. අනේ ඔව්, රැකියාව ගෙදරයි දෙකම රැක ගන්න ඕනේනේ. ඔබේ සැමියාත් කලාවට සම්බන්ධයි නේද? ඔහු රැකියාවක් ලෙස කරන්නේ ඉවෙන්ට් වලට ලයිට් සැපයීම. ඔහු උත්පාදන ශිල්පියෙක්. පසුගිය කාලේ අපි බෑන්ඩ් එකක් කරගෙන ගියා. එහි සිටි ශිල්පීන් සියලු දෙනා අපිට නොකියම වෙනත් බෑන්ඩ් එකකට සම්බන්ධ වුණා. ඒ ගැන කලකිරීමත් සමග බෑන්ඩ් කෙරිල්ල අතහැරියා. දරු දෙදෙනා ගැනත් මතක් කළොත් ලොකු දුවස් වෙත් ඩියෝනි අවුරුදු 12යි ලීගමෝ මරියා කොන්වෙන්ට් එකේ 8 වසරේ ඉගෙන ගන්නවා. පුතා ශවින් දුතික මාරිස්ටෙලා කොලෙජ් මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටිනවා. පොඩි දුව ෂෙනෙල් දිනිත්‍රි අපි මරියා පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබෙනවා. ශානිකාට ගෙදර දොරේ වැඩට සැමියා උදව් වෙනවා ඇති නේද? අපි දෙදෙනාම වැඩ බෙදාගෙන කරනවා. උයන පීන වැඩ කරන්නේ මම. මහත්තයා පොල් ටිකක් එහෙම ගාලා දෙනවා. අපි දරුවන්ට කියා දීලා තියෙන්නේ අම්මයි තාත්තයි හරිම කාර්යබහුලයි. ඒ නිසා තම තමන්ගේ වැඩ කරගන්න පුරුදු වෙන්න කියන එක. ලොකු දුව සේත් ඩියෝනි ඒක හොඳින්ම තේරුම් අරන් අපිට මාර සපෝට් එකක් දෙනවා. අපි ෂෝස් වලට ගිහින් ඇවිත් නිදාගත්තිට අවදි වෙනතුරු නංගි මල්ලි බලාගන්නෙත් ඇයයි. විදේශ සංචාර සඳහා සහභාගී වූට කොහොමද නිවසේ වැඩ කෙරෙන්නේ? විදේශ සංචාර වලට නම් සහභාගී වෙනවා බොහොම අඩුයි. ඒට හේතුව ගෙදර දොරේ වැඩ කර ගැනීමට ඇති අපහසුතාවය සහ දරුවන්ගේ අධ්‍යාපන වැඩ කටයුතු අතපසු වෙන නිසාවෙන්. කොහොමටත් මම ගියොත් යන්නේ සැමියා සමග නිසා මට ආරාධනා එනවා අඩුයි. මොකද අපි දෙදිනකට ස්පොන්සර් කරන්න වෙන නිසා. ඔබ දැන් සංගීත ශාස්ත්‍රයට අවතීර්ණ වී වසර 30ක් සෑහෙන අත්දැකීම් ඇති නේද? අපෝ ඔව්, දැන් නම් ලොකු සතුටකින් නෙවෙයි කලාව කරන්නේ. කලාව මගේ ජොබ් එක. ඒක කළොත් තමයි මට කන්න බොන ලැබෙන්නේ. එහෙම කියලා හිතලා කරනවා මිසක් මට අමුතුවෙන් කලාවේ ලඟා කරගන්නවත් ලබා ගන්නවත් දේවල් නැහැ. ඉදිරියේදී කොන්සර්ට් කන්සෙප්ට් එකට යන්න අදහසක් තියෙනවා කියලා ආරංචිය. ඔව්, ඒකනේ දැන් අලුත්ම ස්ටයිල් එක. ඇත්තටම ඒක පොකට් එකටත් සෞඛ්‍යයටත් දෙකටම වාසි. ඉදිරියේදී මමත් අලුත් ගීත ටිකක් කරලා ඒ ගැන හිතනවා. මොකද එතකොට මට මගේ දරුවන් එක්කත් වැඩි වෙලාවක් ගත කරන්න පුළුවන්. අම්මා කෙනෙක් ලෙස ශානිකාට අනාගත බලාපොරොත්තු ගොඩක් ඇති. මම සෑම විටම දිව්‍යන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මට හොඳ සැමියෙක් සහ දරු තිදෙනෙක් ලබා දී හොඳ පවුලක් ලබා දීම ගැන. අපේ ගෙදරදී කොයි වෙලාවෙත් ඇහෙන්නේ ගීතිකා. අපි දෙදෙනාම කිතුණු භක්තකින් ලෙස හැම ඉරිදාවකම පල්ලි යනවා. අපේ දරුවෝ 3 දෙනාම ආසයි පල්ලි යන්න. මගේ එක බලාපොරොත්තුව දරුවන්ට හොඳ අධ්‍යාපනයක් වගේම හොඳ සිරිත්විරිත් කියා දීමයි. ඔවුන් කලාවට එවන්න කිසිම අදහසක් නැහැ. මම හැම වෙලෙම දරුවන්ට කියන්නේ හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවල් කරලා හවසට ගෙදර ඇවිත් සැපට නිදාගන්නේ කියලා එක. අපි රැකියාවේ මොන දේ තිබුණත් ඒ වාසනාව නැහැ. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවත video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.